මුදලිතුමා ඉන්නවද? හාමුදුරුවෝ ලියනවා. හාමුදුරුවෝ? ආ ඒකත් ඇත්ත තමයි. එන්න ඇතුළට. හාමුදුරුවනේ. කොර්නේලියා. අර මොකද තාමත් හාමුදුරුවෝ කියන්නේ? එහෙම තමයි නිලමෙලාට කතා කරන්නේ. මම නම් හීනකින්වත් හිතුවේ නෑ කොර්නේලියා මෙහාට එවි කියලා. අහම්බෙන් සිද්ධ වෙන හැලි හැප්පිලි හින්දා අහම්බ ගමන් සිද්ධ වෙනවා. මං ආවේ පොත් ගුලක් තියෙනවා නම් ඒක බලලා යන්නයි. ලියලා තියෙන කවි ටිකක් තියෙනවා නම් අරගෙන යන්න. ලොකු පොත් ගුලක් තියෙන්නේ අපේ රත්නපුර වලව්වේනේ. මේක මට රාජකාරියට හම්බෙච්ච වලව්වනේ. ඒත් පොත් ටිකක් තියෙනවා. අන්දිරියෝ අපිට බොන්න මොනාරි ලෑස්ති කරපියෙ. මේ තියෙන්නේ. අලුතෙන් කවි ලිව්වද කියලා ඇහුවා නේද? ඔතන ඇති මම දැන් ලියලිය හිටපු කවියක්. උත්සාහ කර බැලුව දුටුදා සිට නෙතට උත්සාහ කරන වගකුත් නැත දැනගන්නට මෙසයි ගිලුනා ලෙස ගිය ගේ තුලට ඇස්වා වදින වද දුටුවම මූණ මට ඇලපාතගේ සහ පුංචි කුමාරි හාමිගේ විවාහ තීන්දුවට දිය බෙදුම වලව්වෙන්ද එන බැවින් ලබන පෝදාට ඉස්සරින්දා රත්නපුරයට එනවා හොඳයි. බුදු සරණයි මහමණ්ඩි. සසඳර මන නන්ද බඳුවද මකුලින්ද යුගතන පිරිකුන්ද ගනරන් කුඹුමෙන්ද මතවරවර නින්ද සසොබන මන නන්ද කත නුඹ ළඟ නින්ද නොලැබුනේ පවකින්ද කුන්ද මමන පොබකල මැති සඳුනිය සා අන්ධකාරයට ඇවිලූ පාන ලෙසා නන්ද මගත දිනුනත් රූපෙන් සතොසා නින්ද බැරිය නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා Cornelia. Cornelia මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මං කිසිම කෙනකින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් සමහර දේවල් බලාපොරොත්තු නොවුනත් ලැබෙනවා. මොන වගේ දේවල්ද? දෙමව්පියන්ගේ ආදරය වගේ දේවල්. ඉස්සර කවියෙන් කවියෙන් අතරේ යාළුකම ජීවිතාන්තය දක්වාම තිබුණා.
ජීවිතාන්තය කියන්නේ දවස් දෙක තුනක් වෙන්න පුළුවන්. මම යනවා. අක්කාව නැද්ද? අක්කට එන්න බෑ කිව්වා. අක්කව දකින්නත් ආසයි. මුදිරිතුමා මේ සතාව පොඩ්ඩක් බලා ගන්න. එහෙමයි එහෙමයි. මේ වතුර ටිකක් දෙන්නද මුදිරිතුමා? ඔව් දෙනවා. කොර්නේලියා නෝනා ඉන්නවද? එහෙමයි. ඉන්නවා මුදිරිතුමා. කාරණා දෙකක් මට කියාගන්න බැරි වුණා. ඒකයි මේ තකහණියක් ආවේ. පපාලා පල්ලි ගිහින්. මං දන්නවා. එහෙනම් මේ හොරකමටත් එක්ක ආපු ගමනක්. කොර්නේලියාගේ විද්‍යාද වෙනස්? එහෙම තමයි. අවංක මිනිස්සුන්ගේ වෙනස මූණෙන් පේනවා. සමහරු දිය යටින් ගින්දර ගෙනිච්චත් වෙනස මූණෙන් පේන්නේ. චන්ද්‍ර සූර්යා වැනි එළඳගේ වුණ ඉන්ද නීල දෙක වැනි ළමැද එන තන අන්ධකාරයට ඇවිලු පහන වෙන කින්ද තනි යහනේ නිදියන්නේ නෝන බැන්ද මගේ හිමි පල්ලව ගිය බැවින නින්දනේ මට පුරුදුයි තනියම යහන වින්ද රති සැපත මට මතක නැති උන කින්ද තමුසේ එරිම සන්ත කාලන ගුණරත්න මට මහගෙදර යන්න ඕනේ. ඔයත් යා. අපි ගෙදර ගිහින් දවල්ට කෑම කාලයක්. මං කීවනේ මට කොර්නේලු විභාගයක් තියෙනවා කියලා. එහෙනම් ඔයා අපේ ගෙදර යන්න. මම මමලත් එක්ක යන්න. එතකොට? ඉතින් ඔයා රාජකාරී වුණාම මැවිත් මාව එක්ක යන්න. මට ගාලු යන්නත් තියෙනවා. එහෙනම් ඉතින් පුළුවන් දවසක ඇවිත් මාව එක්ක යන්න. අර්නෝලියා, කටවහගෙන මාත් එක්ක එනවද නැද්ද? නෑ. එහෙනම් ඕන එකක් කරගන්නවා. බොහොම නරකයි ඔයාගේ හැසිරීම. තාම කසාද බැඳලා අවුරුද්දක්වත් ගියේනේ. ඔයත් කුණෙලිය වගේම හිතුවක්කාරයි. කුණරත්න මං හිතුවට වඩා නපුරු මිනිහේ. ඉතින් එහෙම කෙනෙකුට අකීකරු වුණාම තවත් නපුරු වෙන බව දන්නේ නැද්ද? උනාට වඩා කීකරු වුණාම ඉන්න බෑ මමා. අනි මන් දන්නේ ඌගලගේ මේ වැඩවලින් අපි දිනටයි දුක. කොර්නේලියාට තරම් ආදරයක් මට වෙන කිසිම කාන්තාවක් කෙරෙහි ඇති වෙලා නැහැ.
ඉස්සර කයිවලේ බව තිබුණා. ඒ වුණත් කොර්නෙලියා දන්නවනේ අපි දෙන්නගේ විවාහයට බරපතල වෙනසක් තියෙන බව. ඊයේ පෙරේද වෙනකම් මට ඒ බවක් දැනුනේ. ඒ වුණත් එහෙම දෙයක් තියෙනවනේ. ඉතින් ඒක නිසා මට කවදාවත් කොර්නෙලියා කසාද බඳින්න ලැබෙන එකක් නැහැ. ඒ වුණත් මේ වගේ කාව්‍ය රසයක් ගන්න කෙනෙක්ව අමතක කරන එක එතරම් ලේසි නෑ. ඉතින් මොකද කියන්නේ? මගේ ජීවිතේදී මොන හරි දෙයකට බැඳීමක් ඇති වුණා නම් ඒ දෙතුන් වතාවක් විතරයි. ඒත් ඒ බොහොමයක් දේවල් මට ලැබුණු දේවල් නෙමෙයි. කොර්නෙලියාට ඕන කරන ඕනම දෙයක් ගන්න මගේ ළඟ මුදල් හදලා තියෙනවා. කසාදනු බැඳ අපි දෙන්න අතර තියෙන සම්බන්ධය නතර කරන්න එපා. මුදලි? තමසි යෝජනා කළේ මොකක් කරන්නද කියලා තමසි හොඳට දන්නවනේ. අර කිව්ව වැඩේට වලව් වෙම කෙනෙක් තෝරගන්නවා හොඳයි. බෑපම් මුදලි. ඉතල් පාරන කමගේ. බැල්ලි. ඔයාගේ මූණ නෑ මුකුත් නෑ. කෝ මම ආලාවද? ඔව්. ගුණරත්න ආවේ නැද්ද? ඉතින් ඊට පස්සේ කොර්නෙලියා නෝනායි මුදලි හාමුදුරුවෝයි සණ්ඩු වුණා. කොහෙදද? නිදුලේද? නෑ නෑ. සාලේදි. මුදලි හාමුදුරුවන්ට හොඳටම කේන්ති ගිහින් කෑ ගහ ගහ ගියේ. උඹ ගිහින් කාටවත් කියනවා එහෙම නෙමෙයි. නෑ නෑ. ගුණරත්න කොහෙද ගියේ? වෙලා ගියා මොනවා? ආයෙත් එයි. ආවුත් යනවා. අර්නෝලියා, මිනිහෙක් අට සැරයක් ගෑනිත් එක්ක තරහ වෙලා අට වතාවක් මහාන වෙච්ච කතාවක් සද්ධර්ම අලංකාරේ තියෙනවා. මිනිස්සු ආත්මාර්ථකාමී. ඒ ආත්මාර්ථකාමීකමට මිනිස්සු බොරුවට ආදරේ කියලා කියනවා. මං ඔය ටික කිව්වේ නැද්ද නෝනා? ඔයාලා පාතල සර්පය වගේ මිනිස්සු කියලා. ඔයිට කලින් අක්ක කවදාවත් කාගින්වත් ගුටි කාලා නැහැ නේද? ඇඟ පතර වදින පාරක් ඉවසන්න පුළුවන් නම් ගේ. ඒත් හිතට වදින පාරවල් වලින් ලොකු උතුවාල හැදෙනවා. ඔය මෝහන් දිරම්ල කොච්චරවත් අහන එකේ
අකයිත් බඳින්න. බෑ. පපාල නැති දවසක මොනහරි කරලා ජීවත් වෙනවා. වයසට යනකොට මිනිහෙක් හිටියෝ. ඒ මිනිහත් වයසට යනවා. අපි දෙන්න නම් හරිම අකී කර දෙන්නේ කක්කේ. ඒ වුණා තිරනමත් එක්ක සමාදානෙකට ඉන්න බෑ නංගි. අද දවල්ේ වෙලා තියෙන දේවල් බරපතලයි. හෙට අනිද්දා වෙනකොට ගම පුරාම කැලෑපත්‍ර ගහයි. මහ විනාශයක් වෙන්න කලින් ලොකු දුවයි අපි කියන දේකට කැමති වෙන්න ඕන. මම පපා කියපු කිසිම දෙයකට විරුද්ධ වෙලා නැහැ. විරුද්ධ වෙන්න කිසිම දෙයකට මන් දුවට බල කරලත් නැහැ. පපා දැන් මොකද කියන්නේ? විමලසේකර මගේ හොඳ යාළුවෙක්. මං එයාට හිට එන්න කියලා පණිවිඩයක් යවුවා. පපා දැන්ටමත් තීරණයක් අරගෙන නම් මම මොනවද කියන්නේ? දුව ගැන හිතනකොට මගේ හිතට හරිම වේදනාවයි කුරුණේලියා. ඒකයි මේ ආරක්ෂාවක් හොයලා දෙන්න හදන්නේ. ඇතුළට ඇවිත් වාඩි වෙන්න. කමක් නැහැ. මොකෝ මෙච්චර සුළඟුනේ? අපි උදේ ඉඳලා මෙහෙම මග බලාගෙන උන්නේ. එන්දෝ නොයෙන්දෝ කියලා හිත හිතා හිටි. විමලසේකර එහෙම වැරෙන මිනිහෙක් නෙවෙයි නෙව. ඒ විමලසේකරනේ. නමුත් ජීවිතේ බොහොම වෙලාවට ඒ අතට මේ අතට වැරෙනවා. ගිහින් විමලසේකර එක්ක කතා කරන්නකෝ. මොනවා කතා කරන්නද මාමා? ඒ මිනිහා කවුද කියලාවත් බලන්න එපාය. විමලසේකර මන් දැකලා නැති කෙනෙක් නෙමෙයිනේ මාමා. අද වෙනදට වැඩිය හැදයි. පිටින් හැඩ වුණාට මිනිස්සුන්ගේ අභ්‍යන්තරේ හැඩ නෑ මාමා. එතකොට මේ කාරණාවට කැමති නැහැ කියලාද කියන්නේ? පුතා තව ටිකක් ලොකු වෙනකල් බෑ.